ඊළඟට ස්වාමීන් වහන්ස, මේ වර්තමාන ලෝකයේ ගත්තම හුඟක් වෙලාවට අද දවසේ මිනිස්සුන්ට වැඩ කටයුතු බහුලයි. උන් සංකීර්ණ ලෝකයක ජීවත් වෙන. නමුත් භාවනා කරන්නට හැම දිනාගෙම වගේ උනන්දුවක් තියෙනවා. හිතනවා හැමෝම මටත් භාවනා කරන්න තියෙනවා නම් හොඳයි කියලා. මේ ස්වාමීන් වහන්ස අපිට දේශනා කරන්න ඔබ වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරලා මේ සංකීර්ණ ලෝකයේ මිනිස්සුන්ට සරලවම කරන්න පුළුවන් භාවනාවක් කුමක්ද කියලා ස්වාමීන්. තෙරුවන් සරණ. ඒක වැදගත් අවබෝධයක් ලබා ගත යුතු කාරණයක්. එහෙමයි. ඒ මොකද බෞද්ධෝ වශයෙන් බෞද්ධයන් පමණන්නේ සමහර අබෞද්ධයන් පවා හරියට කැමති භාවනා කරන්න. එහෙමයි ස්වාමීන්. එතකොට භාවනා කරන්න වේලාව තමයි නැත්තේ කියලා හැමෝම කියනවා. එහෙමයි. එක මහත්මියෙක් මට දැන් අවුරුදු 40කට වගේ ඉස්සර ලියලවනවා අපේ ඇසුරු කළ මහත්තයෙක්. එහෙමයි. ස්වාමින් වහන්සේ අපිට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. එහෙත් ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියලා. තේරුණානේ? එහෙමයි. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ මේ මහත්තයා. කොහොමද ඒක වෙන්නේ? තමන් අවදි වූ තැන් සිට නින්දට යනතුරු ධර්මානුකූලව සිත පුරුදු කරනවා. එහෙමයි ස්වාමී. සිත පුරුදු කරනවා. ඒකට මේ වෙලාව නියමයක් හෝ තැන නියමයක් නැහැ. වැඩ කටයුතු නියමයක් නැහැ. ටොයිලට් එකට ගියත් පුළුවන්. නාන කොටත් පුළුවන්. ආහාර ගනිද්දිත් පුළුවන්. ගමන් බිමන් යද්දිත් පුළුවන්. වාහන පදවද්දිත් පුළුවන්. එහෙමයි. හැම තැනකදීම කුඹුරු කොටද්දිත් පුළුවන්. ගොයම් කපද්දිත් පුළුවන්. වෙලඳාම කරද්දිත් පුළුවන්. හිත පුරුදු කිරීමෙන් භාවනා හැම වෙලාවෙම කරන්න පුළුවන්. එහෙමයි සර්. ඒකට තමන් ගැළපෙන මානසිකාර පුරුදු කරගන්නවා. දැන් අපි හිතමු මෛත්‍රී භාවනාව. එහෙමයි. දැන් බොහෝසෙන් සමාජයක් එක්ක ජීවත් වෙන අයට හරියට ගැටුම් වැටුම් ඇති වෙන්නේ මෛත්‍රී මදි නිසා. එහෙමයි ස්වාමී. ඉතින් ඒක නිසා වඩාත්ම ප්‍රයෝජන වෙනවා තමන්ටත් අනිත් අයටත් හිතසුව පිණිස මේ මෛත්‍රී පුරුදු කිරීම. එහෙමයි. ඒකට වෙලාව නියම නැහැ. එහෙමයි. වෙලාව නියම නැහැ. දැන් අපි බොහෝසෙන් කීප දෙනෙකුට උපදෙස් දීලා පුදුම විදිහ අනුසස් ලැබිලා තියෙනවා. එහෙමයි. ඒකන ජය ගන්න බැරි නඩු වලින් පවා ජය අරගෙන තියෙනවා මෛත්‍රී කරලා. මෛත්‍රී බලයෙන්. ඒ කියන්නේ දවස පුරාම තමන්ගේ හිත පුරුදු කරන යංකේශ ආරමුණක. දැන් සමාජයට මම සමහර අයට එකින් එකට හිතන්න පුරුදු කරන්නේ නැති නිසා මම කියනවා කරණීය මෙත්ත සූත්‍රයේ දවසට අඩු ගානේ 21 වරක් හිතින් කියවන්න. අඩු ගානේ. එහෙමයි. එක්තරා මහත්මයෙක්, තරුණ මහත්මයෙක් යාට හරියට සතුරු උපද්දරව. ඉතින් මංගෙන් ඇවිල්ලා උපදෙස් ඉල්ලුවා මේට අවුරුදු 7-8කට ඉස්සර 2002 වසරේ පෙබරවාරි මාසේ. මං කිව්වා මහත්මයා මෙන්න මේ වැඩේ කරන්න. මහත්යාට ඉතින් එක තැන එක වාඩි වෙලා කරන්න වෙලාවක් නැහැ. කරණීය මෙත්ත සූත්‍රයේ දවසට 21 වරක් අවදි වූ තැන් සිට නින්දට එනතුරු ලැබෙන වෙලාවේ කරන්න. ඇඟිලි ගණන් කරලා ගණන් කරගන්න පුළුවන්. එහෙමයි සෝ. මුලින් ඉතින් හිත හිතා කියන්න වෙනවා. පස්සේ හිතට ගලාගෙන පුරුදු වුණාම. ඉතින් ඒක හිතට ගත්තයි මහත්මයා මාස ගණනාවකින් පස්සේ මට නැවත ඇවිල්ලා කිව්වා. ස්වාමින් වහන්සේ මට 21 වර නෙමේ 100 වරට වඩා පුළුවන් වුණා දවසකට කියවන්න. එහෙමයි ස්වාමී. ඒකෙන් මට පුදුම ආනිසංස දැම්ම ලැබිලා තියෙනවා. සතුරුකම් කරපු අය මගේ පාමුලට ඇවිල්ලා මගේ සමාව ගන්නවා. එහෙමයි. ඒ වගේම මගේ වැඩට බාධා කරපු අය නිසා දැන් මගේ වැඩ කටයුතු සාර්ථකව ගෙනියනවා. එහෙමයි. ඊළාට මම ප්‍රාදේශීය මන්ත්‍රීධුරයටත් පත් කරන්න වුණ ඒගොල්ලොගෙම උනන්දු වෙයි. දැන් මගේ සීල වැඩ සාර්ථක වුණා මම මේ කටයුතු නවත්තන්නෙම නෑ කිව්වා. ඒක තමයි නියම ඥානවන්තකම. යම් කිසි ප්‍රයෝජනයක් ලැබුණා නම් ඒක දිගට ප්‍රයෝජන ගන්න. එහෙමයි ස්වාමී. තව එක මහත්මයෙක් ලෙක්චර් කෙනෙක් පොලිසිය අධ්‍යාපන විද්‍යාලයේ. එහෙමයි. එම් හරියෙම පිරිසුදුව පන්සිල් රැකෙන මහත්තයෙක්. නමුත් කාගේ හරි බොරු පැමිණිල්ලකට එයාගේ රැක්ෂාව අවශ්‍ය වුණා. එහෙමයි. ඉතින් මා මොන ගෙහිච්ච වෙලාවකේ මහත්තයයි මතිනියයි කියන අනේ ස්වාමීන් අපේ මහත්තයාට බොහෝම අපහසුාවක් දැන් තියෙන්නේ. මේකට පිළියමක් උපදේශයක් ලැබේවා. පස්සේ මම ওই උපදේශය දුන්න මහත්මලාට මේ භවනා කරන්න කියලා කාලය වෙන් කරගන්න බැරි නිසා දවස පුරාම ලැබෙන වෙලාවක මේ කරණී සූත්‍රය ඉතින් කියවන්න. එහෙමයි. වැඩි කල් ගියේ නෑ. නැවත මා මුණ ගැහිලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේක සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මට වැඩ තහනම් කාලෙත් වැටුප් ලැබුණා. මගේ උසස් තනතුරුත් උසස් කරලා දුන්නා. දැන් බොහොම ලස්සනට යා උසස් තැනක යැජෙමෙනවා. එහෙමයි ස්වාමී. තවත් මේ වාගේ මහත්මයෙක් ඒ විදිහටම කරණීය මෙත්ත සූත්‍ර උපදේශය අනුරාධාවල් වඩලා දිනන්න බැරි නඩුවකින් ජයගත්තා. මට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම ඒකෙන් ජයගත්තේ මේ මෛත්‍රී බලය නිසා. එහෙමයි. තවත් මහත්මයෙක් ඕපාත පැත්තේ ඒත් මට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේගේ මෛත්‍රී බලය පුරුදු කිරීම නිසා මම නඩුවකින් ජයගත්තා කියලා. ඔය වාගේ කීප දිනකට මම දීලා තිබුණා. ඒ කියන්නේ අද කාලේ දැන් මේ බොහෝසින් සිතට වේදනාකාරී දේවල් ලැබෙන්නේම අතීත භව සංසාරවල අපාතින් සිද්ධ වෙච්චි ද්වේෂ මූල කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම, අකුසල කර්ම නිසා. එහෙමයි ස්වාමී. ඒවායේ යටපත් වීමට තියෙන එකම පිළියම තමයි මෛත්‍රී බලය පුරුදු කිරීම.
ඒක නිසා මෛත්‍රී භාවනාව, එහෙම නැත්නම් කැමැති නම් බුදු ගුණ භාවනාව, කැමැති නම් කායගත සති ද්වත්ති සාකාර භාවනාව, එහෙමයි මේවා පුරුදු කරගන්න පුළුවන්. ඒවා පුරුදු කරගත්තාම දාස පුරාම තමන්ගේ වැඩ කරද්දිමත් ඒවා මෙනෙහි කරන්න පුළුවන්. හිතට ගලාගෙන එනවා. එහෙමයි ස්වාමී. දැන් අර ඉස්සර බුද්ධ වචනේ සඳහන් වෙනවා කුරුණට කම්මාස ධම්ම නියම්ගමේ දැසිදත් කම්කරෝපව වතුර ගේන්න යන්නේ භාවනාවේ. දර කඩන්න යන්නේ භාවනාවේ. පලාන්නේ ලන්න යන්නේ, උයන්නේ පියන්නේ, ඒ කොටන්නේ පලාන්නේ භාවනාවේ. එහෙමයි ස්වාමී. ඉතින් වැඩ කරද්දී ඒක යෙදෙනවා. එහෙමයි. ඒ විදිහට නිසා මේ භාවනා කිරීම සඳහා ඒ ධ්‍යාන වැඩීම නෙමෙයි, හැබැයි ධ්‍යාන වඩන්නත් හයියක් ලැබෙනවා මේ අනුස්සති වාසයෙන් ඉති පුරුදු කරගෙන ඉන්නකොට. එහෙමයි. යම් දවසක තමන්ගේ විවේක ලැබුණා නම් ධ්‍යාන භාවනාවක් වැඩුවොත් මේ අනුස්සති පුරුදු කරුපේ කෙනාට ඉක්මනින් ධ්‍යාන වඩන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒ නිසා අපේ සියලුම ජනතාවට අපි කරුණාවෙන් වටහා දෙන්නට ඕනේ භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා හිතන්න එපා. හැම වෙලාවෙම භාවනා කරන්න පුළුවන්, හැම රාජකාරියක් තුළදී භාවනා කරන්න පුළුවන්. මේ අනුස්සති ක්‍රම තමන්ට ගැළපෙන පහසු සරල අනුස්සති ක්‍රමයක් පුරුදු කර ගැනීම. හොඳයි ස්වාමීන් වහන්සේ.